අයිබෝන් සුබ දවසක් සියලුම දෙනාට 2022 නොවැම්බර් මාස පැවැත්වීමට නියමිත ලෝ එන්ට්‍රන්ස් එක්සැමිනේෂන් එකට අදාළව පසුගිය විභාග ප්‍රශ්නපත්‍ර සාකච්ඡා කරන වීඩියෝ පාඩම් මාලාවේ IQ කොටසේ 7 වෙනි වීඩියෝ තමයි අපි මේ විදියට ආරම්භ කරන්නේ. ප්‍රශ්න මාලාවේ 50 සිට අපි මේ දක්වා ප්‍රශ්න 71ක් දක්වා සාකච්ඡා කරලා තියෙනවා. අපි අද තෝරගත්ත ප්‍රශ්න 71 සිට 75 දක්වා ප්‍රශ්න අන්තර්ගත වන තර්කන රාමුවක් විසඳන අවස්ථාවක්. ඉතින් අපේ IQ සීරීස් එකේ පළවෙනි වතාවට තමයි ලෝ එන්ට්‍රන්ස් එක්සෑම් එක හා සම්බන්ධව අපි කතා කරන පළවෙනි අවස්ථාවට තමයි අපිට මේ වගේ තර්කන රාමුවක් විසඳන අවස්ථාවක් ආවේ. ඒ නිසා අපි මුල් පියවරේ ඉඳන්ම තර්කන රාමුව වේගින් විසඳන පියවර දක්වාම පහුගිය විභාග ප්‍රශ්න පත්‍ර කීපයක්ම අපි සාකච්ඡාවට ලක් කරන නිසා හැම වසරකම මේ වගේ ප්‍රශ්නයක් එන නිසාත් අපිට පුළුවන් පුංචි මෙතනින් පටන්ගෙන වේගයෙන් විසඳන තැන දක්වා මේක කරගෙන යන්න. හොඳයි, මේක මෙහෙමයි තියෙන්නේ. අපි ඉස්සෙල්ලාම දැනගන්න ඕන 71 සිට 75 දක්වා ප්‍රශ්න කීපයක් මේක මත පදනම් වෙනවා. අපි IQ paper එක ප්‍රශ්න 50ක් මෙතන පැයකට වගේ සීමා කරන తీරන නිසා විනාඩියකුත් තප්පර කීපයක් තමයි අපි එක ප්‍රශ්නයක් වෙනුවෙන් වෙන් කරන්නේ. ඒතර ඔයා තේරුම් ගන්න ඕන මෙතන ප්‍රශ්න 5ක් විතර මේ ගැටලුව තුල අහන නිසා අපිට විනාඩි 5ක් විනාඩි 7ක් වගේ කාලයක් සාමාන්‍යයෙන් තර්කන රාමුවකට වෙන් කරන්න අවස්ථාව තියෙනවා IQ paper එකක් ඇතුලේ. හරි. ඒ වගේම තමයි තර්කන රාමු ගැටලුවට ඔයා ප්‍රවිෂ්ඨ වෙන්න ඕන සාමාන්‍ය ලේසි ගණන් කීපයක් හදලා විවිධ ප්‍රශ්න වලට ඔයා ගත්ත පිළිතුරු වල නිවැරදිභාවයේ හිතට තහවුරු වෙලා හිත ටිකක් ව්‍යාකූලත්වයෙන් තොර වෙලා තියෙන අවස්ථාවක තමයි තර්කන රාමු ගැටලුවට ප්‍රවිෂ්ඨ වෙන්න ඕනේ. ඒකට හේතුව තමයි මේක පදනම් කරලා තවත් ප්‍රශ්න 5ක් අහන නිසා මේ වෙනුවෙන් වැය කරපු කාලයෙන් හරි ප්‍රයෝජනයක් එහෙම නැත්නම් නිවැරදි පිළිතුරු ටික ගන්න බැරි වුණොත් ඒ කාලය තුල හදන්න තිබිච්ච තවත් ලේසි ප්‍රශ්න ටිකක් ඔයාට මගහැරලා තියෙන්නත් පුළුවන්. ඒ නිසා තර්කන රාමුවකට ප්‍රවිෂ්ඨ වෙන්න සුදුසුම අවස්ථාව IQ paper එක පටන් ගන්න අවස්ථාවක් නෙමෙයි, අවසාන අවස්ථාවක් නෙමෙයි. මේ සාමාන්‍ය ගැටලු ටිකක් හදලා ඒ ගැටලු ඔබට පහසුයි කියලා දැනලා ටිකක් ස්ථාවරත්වයකට IQ paper එක තමන් එන වෙලාවක් තියෙනවා ඒ පැය ඇතුළත. අන්න ඒ වගේ අවස්ථාවකදී වඩාත් සුදුසුයි තර්කන රාමුව හදන එක. හරි, අපි දැන් මෙහෙම කියමු. කොමල එකතු වෙලා බිම් මහල, පළම් මහල හා දෙවන මහල වශයෙන් වූ මහල් තුනකින් සමන්විත මහල් නිවාසයක එක් එක් මහලෙහි යටත් පිරිසෙන් නිවාස 3ක් හෝ 6කට නොවැඩි ගණනක් හෝ වන පරිදි නිවාස 13ක් පිහිටා තිබේ. ඒව අතරින් නිවාස 5ක කිසියෙකුත් පදිංචි නොසිටින අතර දැන් ඔයාලට පේනවා මේක ගොඩාක් තොරතුරු දෙනවා. මේ තොරතුරු අපිට කියවීමේ තුල මතක තියෙන්නේ නැති නිසා අනිවාර්යෙන් කටුසරහන්ට කියවන අවස්ථාවකදීම ගන්න එක වැදගත් වෙනවා. බිම් මහලයි, පළම් මහලයි, දෙවන මහලයි කියලා මහල් තුනක ගොඩනැගිල්ලක් අපි මේ සැලකන්නේ. මෙන්න බිම් මහලට මම B අකුර දාගන්නම්. පළමු මහල තියෙනවා, මෙන්න දෙවෙනි මහල තියෙනවා, මෙන්න මහල් සංඛ්‍යාව මම මේ විදිහට නිරූපණය කරගත්තා. හරි, ඊට පස්සේ කියනවා මොකක්ද මහල් තුනකින් සමන්විත මහල් නිවාසයක එක් එක් මහලෙහි යටත් පිරිසෙන් නිවාස 3ක් හෝ 6කට නොවැඩි ගණනක්. ඒ කියන්නේ හැම මහලකම අඩුම වශයෙන් 3ක් තියෙන්න ඕන, උපරිම වශයෙන් 6ක් තියෙන්න ඕන. හැබැයි 3කට වඩා අඩුවෙන් තියෙන්නත් බෑ, 6කට වඩා වැඩියෙන් තියෙන්නත් පුළුවන් කමක් ඇත්තේ නැහැ. එක් එක් මහලෙහි යටත් පිරිසෙන් නිවාස 3ක් හෝ 6කට නොවැඩි ගණනක් හෝ වන පරිදි නිවාස 13ක් පිහිටලා තිබෙනවා. අනෙත් ඒ තොරතුරත් වැදගත්. මේ ඔක්කොම ටික නිවාස මෙතන එකතු කරාන් පස්සේ 13ක් බවට පත් වෙන්නත් ඕන. ඒ වගේම තමයි අපි ලියන්න ඕන නිවාස තියෙන්නත් පුළුවන්කම තියෙන්නේ 3 සහ 6 අතර ප්‍රමාණයක් විතරයි මේ කියන මහල් තුනේ. ඔක්කොම 13ක එකතුවක් නිර්මාණය වෙන්නත් ඕන. හරි. ඒ වතුරේ නිවාස 5ක කිසිවෙකුත් පදිංචි වී නොසිටින අතර. එහෙනම් මේ කතා කරන්නේ මේ 13 ගැන. මේ 13න් 5ක කවුරුත් පදිංචි වෙලා නැහැ. ඒ කියන්නේ 8ක අනිවාර්ය වශයෙන් කවුරු හරි පදිංචි වෙලා ඉන්න ඕන කියන එක තමයි ඒකෙන් අදහස් වෙන්නේ. එක් පුෘත්තිකයෙකු බැගින් වෙනසේ ඉතිරි නිවාස 8හි එක් නිවසක එක් පුෘත්තිකයෙකු බැගින් වෙනසේ නීතිඥයන් දෙදෙනෙක්, ඉංජිනේරුවන් දෙදෙනෙක්. අන්න අපට ඒ තොරතුරු ටික ඕන. දැන් මේ නිවාස වලට අපිට දෙන්න තියෙනවා නීතිඥ මං එන්න දාන්නම් එන්නකින් දෙකයි, ඉංජිනේරුව වලට මම I කියලා දාන්නම් මෙතන වඩාත් පහසු විදියට දෙන්නකින් ඕන. ඊට පස්සේ ගණක අධිකාරවරුන් 3 දෙනෙක් සහ එක් වෛද්‍යවරයෙකු ඉන්නවා. ගණක අධිකාරවරුන් ජීවලින් අපි ගත්තත් 3 දෙනයි, වෛද්‍යවරුන් එක්කෙනෙක් ඉන්න. ඔන්න ඉන්න පිරිස අපි එකතුව බැදුවත් ඔයාලට පැහැදිලි 2 2 4 4 3 7 1 8යි. අපි කො නිවාස 8ක 13න් 8ක විතරයි මිනිස්සු ඉන්නේ, වෘත්තිකයන් ඉන්නේ. එතකොට ඒ 8 දෙනා තමයි මේ විදිහට තනතුරු අනෝ වෙන් කරලා දීලා තියෙන්නේ. හරි, ඊට පස්සේ දෙවන මහලෙහි පිහිටා ඇති නිවාස 4 අතරේ. ඔන්න පැහැදිලිවම කියලා තිනවා දෙවන මහල නිවාස තියෙන්නේ කීයයි කියලාද? 4යි. අපි කිව්වා තියෙන්න පුළුවන් ඕන හැම මහලකම 3 සහ 6 අතර පමණයි, 3ක් අනිවාර්ය වශයෙන් තිය යුතුයි කියන එක. දැන් දෙවනි මහල කියලා කියන්නේ මේ උඩම මහල.
එතන නිවාස 4යි තමයි තියෙනවා කියලා කියන්නේ. ඔන්න මගේ නිවාස 4 මෙන්න මෙහිම ලකුණු කරනවා සහ එතනින් එහාට තව නිවාස තිබිය නොහැකි බව දක්වන්නේ මම මේ විදිහටත් සඳහනක් දැම්මා. හරි. ඊට පස්සේ 4 අතරින් එකක නීතිඥයෙක් පදිංචිව සිටින අතර එම නීතිඥයා සමග එම මහලේ පදිංචිව සිටින්නේ තවත් එක් වෘත්තිකයෙකු පමණයි. හරි. එතකොට මේක එක්කෙනෙක් අපි නීතිඥයා කියලා මේක එක්කෙනෙක් හිටියොත් දැන් ඔන නීතිඥවරුන් දෙන්නගෙන් එක්කෙනෙක් දැන් දුන්නා. තව එක්කෙනා මෙතන ඉතිරි වෙන්න ඕන. සහ තවත් එක වෘත්තිකයෙකු විතරයි ඉතිරි වෙන්නේ කියලා කියන්නේ එකෙන් අදහස් වෙන්නේ මේක දෙකක නිවාස හතරක් තියෙනවා. දෙකක විතරයි වෘත්තිකයන් ඉන්නේ. එකෙන් අදහස් වෙන්නේ තවත් නිවාස අනිත් නිවාස දෙකේ කවුරුත් නැහැ. ඒ කියන්නේ මේ හිස් නිවාස පහෙන් දෙකක්ම තියෙන්නේ දෙවෙනි මහලේ කියන එක. ඔන්න දැන් අපිට පළවෙනි වාක්‍යෙදි ඔප්පු වුණා. හරි. අපි ඊළඟට බලමු මෙහෙම. නීතිඥයන් දෙදෙනා පදිංචිව සිටින්නේ එකිනෙකට යාබද වෙති මහල් දෙකක පිහිටි නිවාස දෙකක වේ. අයි කියන්නේ නීතිඥ ඉන්න දෙන්නා එක්කෙනෙක් දැන් හරියටම අපි ඉන්න තැන දැනගත්තා. අනිත් එක්කෙනා ඉන්න ඕනේ යාබද මහලේ. යාබද මහලේ කියලා කියන්නේ මෙතන වෙන්න පුළුවන්ද? බෑ. දෙවෙනි මහලට යාබද මහල් එකයි මේ ගොඩනැගිලා තියෙන්නේ. මහල් තුනක් තියෙනවා කියලා කිව්ව නිසා ඒ අනුව මෙතන තමයි එයා ඉන්න ඕන. හරියට මේ ගෙදරදී කියන්න බෑ. නමුත් මේ මහලේ තමයි එයා ඉන්න ඕන. මේ මහලට එයාට යන්න පුළුවන් කමක් ඇත්තේ නැති නිසා. නීතිඥයන් දෙදෙනා පදිංචිව සිටින්නේ කිනකට යාබදව ඇති මහල් දෙකක පිහිටි නිවාස දෙකක. හරි. එතකොට මේ වාක්‍යයට අදාළ සම්පූර්ණ කරුණු අපි අපේ කටුසරහන්ට අරගෙන තියෙන්නේ. වෛද්‍යවරයා පදිංචි නිවස ඇති මහලේ පිහිටි වෙනත් කිසිම නිවසක නීතිඥෙක් පදිංචි වෙලා නැහැ. එතකොට එහෙනම් වෛද්‍යවරයා ඉන්න ඕන මොන මහලේද? වෛද්‍යවරයා පදිංචි වෙලා ඉන්න මහලේ කිසිම තැනකද ඒ මහලේ වෙනත් කිසිම තැනක නීතිඥෙක් ඉන්න බැරි නම් වෛද්‍යවරයාට මෙතන ඉන්නත් බෑ, මෙතන ඉන්නත් බෑ. මොකද ඒත් මහල් දෙකේම නීතිඥවරු ඉන්න නිසා වෛද්‍යවරයා අනිවාර්යෙන් බිම් මහලේ සිටිය යුතුයි කියන එක තමයි ඒ අපිට ටිකක් වෙනස් විදියට ව්‍යංගාර්ථයෙන් කියලා තියෙන්නේ. කිසිදු මහලක පිහිටි නිවාස දෙකක එකම වෘත්තිකයන් දෙදෙනෙක් පදිංචි වෙලා ඉන්නේ නැහැ. මොකද්ද කියන්නේ? කිසිදු මහලක එකම වෘත්තිය දෙන්නේ හඳුනා ගන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. අපි බලමු අපිට ඒක යොදා ගන්න පුළුවන්කම ලැබෙන්නේ කොහොමද කියන එක. දැන් නීතිඥවරුන්ගේ ප්‍රශ්නයක් අපට නැහැ. ඉංජිනේරු දෙන්නෙක් ඉන්නවා. එතකොට ඒ ඉංජිනියර් කෙනෙක් මෙතෙන්ට එක්කෙනෙක් දාලා මේ මහල් වලට එක්කෙනෙක් අපිට දාන්න පුළුවන්කම තියෙනවා. ඒක ප්‍රශ්නයක් නැහැ. හැබැයි අපිට වෙනත් විශේෂ දෙයක් තියෙනවා. මෙතන ඉන්නවා ගණකාධිකාරවරු කී දෙනෙක්ද? දැන් වෛද්‍යවරයාත් අපි ස්ථානගත කළ ඉවර නිසා ඒක ප්‍රශ්නෙකුත් නැහැ. ගණකාධිකාරවරු 3 දෙනෙක් ඉන්නවා. අපි කිව්වා එක මහල එක මූර්තිකය දෙන්නෙක් ඉන්න බැරි නම් ගණකාධිකාරවරු 3 දෙනා අනිවාර්යෙන් මහල් 3 සිටිය යුතුයි. මොකද තර්කේ? අපට ගාන කියනවා එකම මහලක එක මූර්තිකය දෙන්නෙක් ඉන්න බෑ කියලා. එකෙන් අදහස් වෙනවා ගණකාධිකාරවරු 3 දෙනා ඉන්න ඕන මහල් 3. මොකද එකම මහලේ දෙන්නෙක් ඉන්න බෑ එකම වෘත්තිකය. හරි. එහෙනම් මෙන්න මෙතන ගණකාධිකාරවරු පිහිටවුවා. ඊළඟ මහලටත් එයා දුන්නා. ඊළඟ මහලටත් එයා දීලා ඕන ගණකාධිකාරවරු 3 දෙනා අපි අවසන් කරා. එතකොට ඉංජිනේරු දෙන්නට දැන් ඉංජිනේරුවන් දෙවෙනි මහලේ සිටිය හැකිද? නොහැකි අයියේ. දෙවෙනි මහලේ නිවාස 4යි දෙකක වෘත්තිකයන් දැන්ටමත් ස්ථානගත කරලා දෙකක් වහල් එකනේ කවුරුත් නැහැ කියලා තේරුම් කරගත්තා. එහෙනම් අනිවාර්යෙන් ඉංජිනේරු දෙන්න එකේ ඉන්න බෑ. ඒ දෙන්නට එක මහලක ඉන්න බෑ. ඒ නිසා මහල් දෙකට වෙන වෙන වශයෙන් සිටිය යුතුයි කියන එකත් ඒ වාක්‍ය තුලින් අපට තේරුම් ගන්න පුළුවන්කමක් තියෙනවා. පළමු මහලෙහි පිහිටි සෑම නිවසකම කිසියම් වෘත්තිකයෙකු බැගින් පදිංචි වී සිටිති. දැන් මේ අපි මෙනකොට මේ සියලු මූර්තිකයන් 8 දෙනාම ස්ථානගත කරලා ඉවරයි. 1 2 3 4 5 6 7 8 8 දෙනාම ස්ථානගත කරලා අවසානයි. පළමු මහල කියන එක කොයි වෙලාවෙත් පටලව ගන්න එපා. බිම් මහලක් මෙතන ග්‍රවුන්ඩ් ෆ්ලෝ එකක් දීලා තියෙන නිසා මේ පළමු මහල නොවේ. මෙන්න මේක තමයි පළමු මහල කියලා කියන්නේ. පළමු මහලේ පිහිටි සෑම නිවසකම කිසියම් වෘත්තිකයෙකු බැගින් පදිංචිව සිටි. ඒකෙන් කියන්නේ පළමු මහලේ හැම නිවසකම වෘත්තිකයෙක් ඉන්නවා කියලා. කියන්නේ වහපු නිවාසවල් කවුරුත් නැති නිවාසවල් මේක නෑ. එහෙනම් මේකේ තියෙන පුළුවන් උපරිම නිවාස සංඛ්‍යාව කීයද? මෙච්චරයි හැම එකෙම ඉන්නවා. වෘත්තිකයන් අපි වලට අපි දැන් වෘත්තිකයන්ට නිවාස වෙන් කරලත් ඉවරයි. එහෙනම් මේ මහලේ නිවාස 3යි, මේ මහලේ නිවාස 4යි, මෙතන 3යි, ඔක්කොම 7යි. තව නිවාස 6ක් ඉතිරි. ඒ 6 තියෙන්න ඕනේ කොහෙද? ඒ ඔක්කොම නිවාස 13යි කියලා දුන්නා. ඒ 6 තියෙන්න ඕනේ මෙතන. ඒ 6න් 3ක් දැන් කට්ටි ඉන්න නිසා ඉතිරි 3 නෑ කියලා අපිට මෙන්න විදිහට නැති නිවාස 3ක් මෙතන එනවා. නැති නිවාස කවුරුත් නැති නිවාස මේ නිවාස 13න් කීයක් කියලා අපිට ගාන ආරම්භයේදී කිව්වද? නිවාස 5ක කට්ටිය නැහැ. කොහොමද නිවාස 5 හැදුනේ? දැන් දෙවෙනි මහලේ නිවාස 2ක කට්ටිය නැහැ කියලා අපි දැනගත්තා. දැන් අපි තේරුම් ගත්තා බිම් මහලෙත් නිවාස 3කම කට්ටිය නැහැ කියන එක. කවුරුත් පදිංචි වෙලා. එතකොට මෙතන 3 දෙනයි, මෙතන දෙන්නයි, මෙතන නිවාස 3යි, මෙතන නිවාස 2යි එකතු කරාම කිසියෙකුත් පදිංචි නැති නිවාස 5ක් අපට ලැබෙනවා. මම හිතන්නේ අපි දැන් ගැටලුව සකස් කරලා අවසානයේ දීලා තියෙන තොරතුරු සියල්ලම අපිට මේ ගැටලුව විසඳන්න අවශ්‍ය වුණා. මේ තොරතුරු වලට 95 ත එක එක ප්‍රශ්න නිවැරදි පිළිතුරු වුණා. දැන් අපිට තෝරන්න
තිත්තිරි මත තමයි ලියන්න තියෙන්නේ අපිව සාකච්ඡා කරා පළවෙනි වීඩියෝවේදී පැන්සල පාවිච්චි කරන්න එපා කියන මූලික උපදෙස් ඔයාලට ඕනේ නිසා පළවෙනි වීඩියෝවේ ඉඳන්ම අපේ මේ සීරීස් එකේ වයන්න ඕන පළම මහලෙහි පිහිටි නිවාස සංඛ්‍යාව කීයද පළම මහල කෝ මේ තියෙන පළම මහල අපේ පළම මහල තියෙන නිවාස 1 2 3යි නිවාස 3 පිළිතුරු අපිට ගන්න වෙනවා බිම් මහලේ වෘත්තිකයන් පදිංචිලා නැති නිවාස කීයද නිවාස 3යි ඒකටත් පිළිතුරු දැන් දන්නවා පහසුවෙන් අපිට ගන්න පුළුවන් බිම් මහලේ පදිංචි වෘත්තිකයන් කවුද කියලා අහනවා බිම් මහලේ පදිංචි වෘත්තිකයන් වෙන්නේ වෛද්‍යවරයා ගණකාධිකාරවරයා ඉංජිනේරුවරයා වෛද්‍යවරයා ඉන්න තැනක් තියෙනවා තියෙන වෛද්‍යවරයා ගණකාධිකාරවරයා ඉංජිනේරුවරයා හරි පළම මහලේ පදිංචි නොසිටි වෘත්තිකයා කවුද පළම මහලේ පදිංචි වෙලා නැහැ කවුද මේ වෘත්තිකේ වර්ග 4යි මෙතන හිටියේ වෛද්‍යවරයෙක් තමයි පළවෙනි මහලේ හඳුනා ගන්න පුළුවන් කමක් ලැබෙන්නේ නැත්තේ එකිනෙකට යාබදෝ පිහිටි මහල් දෙකක පමණ පදිංචි වී සිටින වෘත්තිකයන් කවුරු කවරහුද එකිනෙකට යාබදෝ පිහිටි මහල් දෙකක පමණ අපි දන්නවා වෛද්‍යවරු මේ ශ්‍රේණියෙම ඉන්නේ එක්කෙනා ඒ නිසා වෛද්‍යවරයා තියෙන කිසිම පිළිතුරක් අපිට බාර ගන්න බෑ එනිසා වෛද්‍යවරයා කියන පිළිතුරු අපි තුන අයින් කරනවා නීතිඥවරයා ඔව් හරි එකලඟ පිහිටි මහල් දෙකක ඉන්නවා සහ දෙකක පමණක්මයි ඉන්නේ ගණකාධිකාරවරයා ගත හැකිද එකලඟ පිහිටි මහල් දෙකක නෙමෙයි මහල් තුනේ මේගොල්ලෝ ඉන්නවා එනිසා ගණකාධිකාරවරයා ඉන්න පිළිතුරු අපට බාර ගන්න බෑ හරි එතකොට මේ පිළිතුරු දෙකත් අතහැරෙනවා එනිසා අපට දෙවෙනි පිළිතුරුත් දැන් යන්න වෙනවා ඉංජිනේරුවරයා ගැන අපි චුට්ටක් බලමු ඔව් පළවෙනි මහල සහ බිම් මහල අතර යාබද මහල් දෙකේ පමණක්මයි යත් ඉන්නේ නීතිඥවරයා වගේ මේ නිසා පිළිතුරු විදියට අපට දෙවෙනි පිළිතුරේ තන බාර ගන්න පුළුවන්කම ලැබෙනවා. මෙන්න මේ විදිහට තමයි තර්කන රාමුවක් ක්‍රමක්‍රමයෙන් අපි විසඳගෙන යන්න ඕන. කිසිම අවස්ථාවක තර්කන රාමු වලට පොදු ක්‍රමයක් නැහැ. ජාලයක් ගොඩනගාගෙන ජාලයේ උඩට යටට අපි රෝසල කොලම්ස් වල හෙඩින් යදනවා වගේ අපිට තර්කන රාමු විසඳන්න හැම අවස්ථාවකදීම ලැබෙන්නේ නැහැ. මේ වගේ සමහර සරල චාට් වලින් පවා තර්කන රාමු විසඳන අවස්ථා එළබෙන නිසා. හොඳයි අපි IQ 8 වෙනි වීඩියෝ එකෙන් ඉක්මනටම හම් වෙමු.